රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂලගේ ආණ්ඩුව පොගේ කාලේ පළාත් පාලන මැතිවරණය කල් දාලා දිගටම හිතුවක්කාර ලෙස පළාත් පාලන මැතිවරණය පවත්වන්න නැතුව ඉන්නවා. ඒ අතර අලුත් තක්කඩිකමක් කරන්න ලෑස්ති වෙමින් ඉන්නවා. ඒ තමයි පැරණි පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා දැනට තියෙන පළාත් පාලන පනත සංශෝධනය කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා. දැන් පහුගිය දවසේ මේ මාසේ ජූනි මාසේ 23 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේම ප්‍රයසභා පනත සංශෝධන කිරීම සාවිච්ච කියලා මේ තියෙන්නේ ඒ ගැසට් එකේ මුල් පිටුව. එතකොට මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ ඉතා පැහැදිලිවම දැනට තියෙන පළාත් පාලන පනත සංශෝධනය කිරීම සඳහා. එතකොට දැන් කඩුමුඩියේ කලබලෙමින් සංශෝධනය කරන්නේ මොකක්ද? ඒකේ එක වගන්තියක් සංශෝධනය කරන්න හදන. ඒ වගන්තියේ සංශෝධනය කරන්න හදන වගන්තිය ඒගොල්ලෝ තියෙන මෙන්න මෙහෙම. පළාත්පාන ඒ වගන්තියේ තියෙනවා පළාත්පාන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයටපත් කර ඇති අවස්ථාවකදී රටේ ඇති වී ඇති යම්කිසි අරබුදුකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වෙන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 5(2)(a) විධානයේ පරිදි අමාත්‍යවරයා විසින් දුර කාලයේ දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු ස්වභාව නැවත කැඳවිය හැකි වී යුත්තේ කියලා තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා දැනට බලපවත්වන පළාත් පාලන පනතට අනුව පළාත් පාලන ආයතනයක දුර කාලය අවුරුදු 4යි. ඇමතිවරයාට බලය දීලා තියෙනවා විශේෂ තත්ත්වයක් තුළ මාස 12කින් පළාත් පාලන ආයතන කල් තියන්න. ඒ කියන්නේ සභාවක දුර කාලය අවුරුදු 4යි. හැබැයි ඇමතිවරයාට පුළුවන් ඒ දුර කාලය තවත් මාස 12කින් කල් තියන්න. ඒකට උපරිම අවුරුදු 5යි. දැන් මේකෙන් කරන්නේ එක පැත්තෙන් ගත්තොත් මෙන්න මේ අවුරුදු 5 සීමාව තව දික් කරනවා සීමාවකින් තොර. මොකද මේක අග ඉතා පරපතලයි. ඒ කියන්නේ කාලයේ දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12 ඉක්ම වී තිබුණේ නමුත් ඒ කියන්නේ මාස 12 පැනට පස්සේ අමාත්‍යවරයා විසින් තීරණය කරන ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු ස්වභාව නැවත ගැනීමට හැකි විය යුත්තේ. දැන් කලින් නම් නිශ්චිත කරලා තිබුණා කැඳවන්න පුළුවන් මේ කල් දාන්න පුළුවන් පළාත් පාලන ආයතනයක් මාස 12යි කියලා. ඒක නිශ්චිතයි. දැන් මේකේ අඩු ගානේ කාල සීමාවක්වත් නැහැ. අමාත්‍යවරයා විසින් තීරණය කරන ලබන තවත් යම් කාල සීමාවක්. ඒක කාල සීමාව තීරණය කරන අමාත්‍යවරයා. ඕන්න මේක ජීවිත කාලය දක්වාම උනත් කරන්න පුළුවන් මේක සම්මත කරගත්තොත් මේගොල්ලෝ. අමාත්‍යවරයාගේ තීරණය අනුව උපරිම කාලයක් කල් දාගෙන යන්න පුළුවන් කම තියෙන එක. දෙක මේ තියෙන කලින් පනතේ තියෙච්චමයි පළාත් පාලන ආයතන කාලේ පළාත් පාලන ආයතන විසිරෙන්න කලින් අමාත්‍යවරයාට පුළුවන් මාස 12කින් කල් තියන. හැබැයි දැන් මේකේ තියෙන මොකද්ද? විසිරුණාට පස්සේ ඕන්නම් අමාත්‍යවරයාට පුළුවන් ආපෝ කැඳවන්න. එතකොට අපි යන ප්‍රශ්න තමයි දැන් විසිරිච්ච පළාත් පාලන ආයතන නැවත කැඳවන්න තියෙන ඕන කම මොකද්ද? ඉතින් හරි පැහැදිලි මේ රනිල් වික්‍රමසිංහගේ මේ තක්කඩි උත්සාහය දරමින් ඉන්නේ. දැන් පළාත් පාලන මේ දැන් තිබිච්ච පෞද්ගලික කාල තිබිච්ච පළාත් පාලන ආයතන වල ඡන්දෙ තිබ්බේ 2018. එතකොට ඒකේ අවුරුදු 4 පෙරුණා 2022 මාර්තු වලට. අවුරුද්දක් දෙක කරා 2023ට. සස 2023 මාර්තු වල ව්‍යවස්ථාවට අනුව ඡන්දෙ තියන්න නියමිතව තිබ්බා. ඒ නිසා මැතිවරණ කොමිසම නීතියට අනුව ඡන්දෙ ප්‍රකාශ කරා. නාම යෝජනා කැඳෙව්වා. දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දුන්නා. ඒත් රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නේ නැතුව අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රජයේ මුද්‍රණාලයට බලපෑම් කරලා මුදල් වෙන් කරන්නේ නැත්නම් මුද්‍රණ ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න එපා කියලා බලපෑම් කරලා ඡන්දෙ තියන්න තියෙන අවස්ථාව නැති කළා. දැන් වෙලා තියෙන දේ තමයි දැන් පළාත් පාලන ආයතන විසිරලා තියෙන්නේ. දැන් මන්ත්‍රීවරු සභාපතිලා කවුරක්වත් නැහැ. නගරාධිපතිලා නැහැ. ඊළඟට මැතිවරණයක් ප්‍රකාශපත් වෙලා තියෙන දිනේකුත් නැහැ. ඒ නිසා දැන් මේ කාලේ විශේෂ කොමසාරිස්වරු තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. එතකොට ඒගොල්ලන්ට දන්නව ගැටලුවක් තියෙනවා. විශේෂමගත මහින්ද රාජපක්ෂලාගේ පක්ෂයේ බිම් මට්ටමේ බලය තියන් හිටීමේ පළාත් පාලන ආයතන සභාපතිල මන්ත්‍රීවරයා හරහා. දැන් ඒක ඒගොල්ලන්ට නැති වෙලා. අලුතෙන් ඡන්දෙ තියන්නෙත් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහලට මහින්ද රාජපක්ෂට ඕනලා තියෙනවා අලුතෙන් ඡන්දියක් තියන්න නැතුව පරණ සභාපතිලට පරණ මන්ත්‍රීලට ආයි පණ දෙන්න. මේ තියෙන ප්‍රශ්නේ ඒක.
Pagi kali tapi untuk nama dano usaha yang darah mengerti ya, yojana kipi agama apa, palak bara andu kara berunggi, niu itu ekpat kala, ini itu ekke me hitapu sabah betila bagita gahala, sangwaran itu udah ubinne kela me hitapu sabah betila itu muka kari balayak karandine bim matmi. Eka temati wano komisma turude palakara, rata turude awa insa eka karagane beri wuna. Demi hadani wano kakatne mei, me dente wisirla dine merich, palak pan ayatan lala menteri lala sabah betila itu Aiy panadim nadeno, Rahil Wickremesinghe. Muka tapi kau tuh dano, TV cepalat pan lah, itu nala bahu teri TV Mahinda Rajapaksa. Ata sebab itu teri Mahinda Rajapaksa lagi. Itu kau tuh, dek, ika kahal ya usang nila, udah pen lah, dem bisirla masa hatarak kiter gya ata passe. Nyawati bisiri cewat, nyawati kan dewan nepulua matte balayak dino nang emati orang, ata emati orang kau tuh. Yang kan saktra diyu agi endo nih na. Muka tapi kau tuh dano, me palat pan lah, itu nari palas sebahari muka kari ika tuh. Janata atau candi dila patkaraga tuh kesiam khanda ya mak, menteri orang khanda ya mak, sabahwak patkaraga tuh, mak ekatan nisshita kahal ya tuh. Sa janata atau tamangke janata paramadi patte poweran ya nisshita kahal ya tuh. Tuh ekahal dikkaran beh katak, ekahal dikkaran pulang janata katu itu rai. Abe Rahil Wickremesinghe mau kata dan, oh niti dan mau kelakian prayanto adi muradewa tuh kelakai ibaru kan Rahil Wickremesinghe, janata paramadi patte poweran hadeno tanipud gelekota palat pala emat itu. Tolak ekonomi sahaja ni. Rainy Wickremes ini mereka utara dini orang kami dino. Abidan orang mereka pudgil kujujana aku nata. Rainy Wickremes ini orang kami itu kerana ni. Itu kotor. Amati orang ekta kuhumu deh. Jantah baru mahdi bati balaila badi ni tanim niye kute. Itu kotor. Eni sa mereka sampurna praja tantra badi mulder muda patahani. Mereka mi januara muda patahani. Sabir itu anu kini asal patahani. Muka abidan no meter kaling nalu ti endu ti no. Januara mak orang awasnya kami kiti kerana pulau namu dik kerana baikel. Jangan tahu geng, kaya macam tak ni tu. Demi apa ni muka tu? Jangan tahu barang mana di bawahnya hello tu lak kerana, amati baru ada. Jangan tahu barang mana di bawahnya balai power ni. Jangan tahu singgal tu tiur ni. Mungkin pasi amati baru agan. Jangan orang masa bahawa kereta, sema waktu ini, abis dah nampak kereta. Jangan di bawah itu orang tu pahai, parlimen itu orang tu pahai. Amati orang sema waktu. Jadi mereka sambat kerja tu, tema pelat pan lah itu orang sema waktu ni. Muka tu. Amati orangnya, kemati kalas ini mahuk sandha, mewah dikkeragaan pun. Ini teraknya wisri cipta bahawa kau kena mana pun. Mereka barapatul makar naik, sabah kisah lagi ada pasi. Amati itu nanti mahai mereka kena dogan naik kela. Tiada teri chando unne, ni enam palat pan chando kela warga, mereka pasi endo unne, tienne. Mudah amati orang thamai mereka awasan tiendu gan. Iksa mereka adisya barapatul pelikul usaha kat prajatan terbirodi, manu birodi, prajatan terbirodi kisah tu mulutan mereka kena di. Mee takkadi umana kuingin kerana benda, mereka apa itu tamatma pahdili benda mereka. Apa itu anu Rahil Wickremesinghe kerana mereka purudu netuan ini. Muka tu Rahil Wickremesinghe mama jawab dengan kalut mejaati game galatin. Ida samsi hatate di jahat parlimen itu hayam pahag balai aklem. Ia hayam pahag balai entah tak, ia setahu dengan sekarang ngahwi. Tapi asutune apa mahajandi tiyan dulu. Tuh lalut meti orang kami khadala. Tuh kita asutune apa itu Muhammad itu nanti bot ya dan no ya agi hayam paye balai nanti orang kela ini sama kita kiri ini sa jawab dan kerja kita mai hayam paye balai ma apa itu agan itu sama si asuh dekat Desember masa janamat bicara nak kena janamat bicara nengi nevada parlimen itu atau dua ayat kalda agat abe ekhi adu gan jawab dan janamat bicara nak kati ba tapi meh dan ni hemat nabi kelim panateng balai dina hemat itu orang ata Kemudian kalau lekat pelat pangan itu nanti kerjanya potongnya, na, misalnya cewat itu korang. Ikan itu mungkin yang mungkin tamat menarik barat lepas pasnya, mek hadannya mukadde, apa yang rata janata awake, chandadi ini aitiya binasa kerla, hosi kerla, janata awak ni kan nikam bodo pat kerla, janadi beti tadi, emati korang tadi orang talat, rata pangan lekannya yang utamai, meke arum. Tukutya, apadam ikat erma mukadde ini kelam. Kenapa? Karena guna hari ini pol pelatuk apabila mehadan mukad, mehadan ni Rahil Wickremesinghe itu heinya aktienno, ini langkah para janadi petuwe. Tapi rata kau rupanya Rahil janadi petuwe ni nabe, amati menteri kan ikut tene beruicah minyak bahuge janding. Menteri kan mat gatte jatuk lestui, district kan peradila. Ini sah, district kan peradila menteri kan menut pratiksha pavela, jatuk lestui lebi cekam menteri kan parlimen tuil, rata itu icah kal baganya asse. Mahinda Rajapaksa lah, rugi dia. Mahinda Rajapaksa lah, visiing Rahil lo janadi putih kerja kat ta. Sama pinetta, ahamil lah janadi putih kama dengge janadi putih kama tiati agen. Ilang janadi putih orang ni di, nevata wata wajah agan kiri marhumu lo kerja na.
ජනාධිපති වරණ හිණ දිහා බලන් වැඩ කරමින් යන. එතකොට රටේ ප්‍රශ්නයට අදාළ නැහැ, ප්‍රාන්තවාදය අදාළ නැහැ. මේ පළාත් පාලන ඡන්දේ නොතියෙන්නේ ඇයි? පළාත් පාලන ඡන්දේ නොතියෙන්නේ තා පැහැදිලිවම සල්ලි නැති නිසා නෙවෙයි. මොකක් සඳහාද? පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය යට බලපාන. රනිල් වික්‍රමසිංහට ජනවරමක් නැහැ කියලා අයෝප්පු වෙනවා. මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ තියෙන ජනවරම දැන් මහ පොළොවේ නැහැ කියලා ඔප්පු වෙනවා. ඒකට ඒගොල්ලෝ බයයි. ඒ නිසා තමයි පළාත් පාලන ඡන්දේ කල් දාන්නේ. නැතු සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි. සල්ලි ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ ගහන රස්තිය අවුදු ගියා බලුවට පස්සේ අපිට දැන් සල්ලි ඕනතරම් තියෙනවා කියලා. රට රටවල යනවා, මලගෙවල් යනවා, මගුල් ගෙවල් වල යනවා, මේ උත්සව තියදී යනවා, පෙරහැරවල සංවිධානය කරනවා, සල්ලි වෙන් කර කර. ඒ නිසා මේ මැතිවරණේ කල් දාලා තියෙන්නෙම ඊළඟ ජනාධිපති හීනයට මේ පළාත් පාලන මැතිවරණේ ඡන්ද ප්‍රතිඵලය බාධාවක් නිසා. ඊළඟට දැන් අලුත් ප්‍රශ්න මතුවලා තියෙන මොකද්ද? එයා හිතන් ඉන්නවා එයාගේ ජනාධිපති වරණයේදී යාට පොහොට්ටු උදව් කරාවි කියලා. නැත්තම් පොහොට්ටු උදව් ගන්න ඕන එයාට. එතකොට දැන් පොර්ටුවේ බිම් මට්ටම නැත්නම් මහින්ද රාජපක්ෂලා කණ්ඩායමේ ශ්‍රී ලංකා බොජන පෙරමුණේ බිම් මට්ටමේ නායකත්වය දැන් ඉස්සරලා තියෙන්නේ. බිම් මට්ටමේ හිටපු ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු නැහැ, සභාපතිලා නැහැ. එනිසා ජනාධිපතිවරණය සඳහා ඒගොල්ලන්ගේ සහය ගන්න නම් ඒගොල්ලන්ව නැත්නම් සේවයේ පිටුව ගන්න ඕන. මොකක්වත් උත්තරයක් නැහැ රනිල් වික්‍රමසිංහට. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හදන්නේ මොකද්ද? මේ 50ක් ගෑල්ලා මේක කොමාරි පාර්ලිමේන්තුවේ සම්මත කරවගෙන අර අර බිම් මට්ටමේ තිබිච්ච බලය නැවත ස්ථාපිත කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අනීතික ලෙස ස්ථාපිත කරලා ඊට පස්සේ ඒ අයගේ සහයෝගය ලබා ගැනීම තමයි රනිල් වික්‍රමසිංහගේ හීන බවට පත් වෙලා ඇති කියලා අපි හිතෙනවා. එහෙම හීනෙක ඇති කියලා අපිට හිතෙනවා. ඒකට අඩු ගානේ මේක සම්මත කරගන්න බැරි වුණත් පාර්ලිමේන්තුව ඇතුලේ අර අර බිම් මට්ටමේ කට්ටියට පොඩි අදහසක් සංඥාවක් දෙනවා. මම ඕගොල්ලන්ගේ මන්ත්‍රීකම් සභාපතිකම් ටික ආපහු වරන් දෙන්න උත්සාහ කරපු මිනිහා නිසා මට උදව් කරන්න කියන මට්ටමේ මේ මේ අදහසක් කර දී ගන්න පුළුවන්කම ලැබෙනවා රනිල් වික්‍රමසිංහට මේක මේ යෝජනාව ගානක විසින්. ඒ නිසා මේ හදන්න මොකද්ද? ඊළඟ ජනාධිපතිවරණයේදී එයා වෙනුවෙන් බිමේ වැඩ කරව ගන්න අදාළ කෙනෙක්ව අදාළ කණ්ඩායමකට ආපහු මහජනතාව නොදීපු බලයක් පවරන්න උත්සාහ කරමින් තමයි මේ එන්නේ කියලා අපට හිතෙනවා. එනිසා මේ හදමින් යන්නේ මොකද්ද? පැහැදිලිවම නීති රීති පැත්තක දාලා, සදාචාරය පැත්තක දාලා, ව්‍යස්තාව පැත්තක දාලා ප්‍රජාතන්ත්‍රවාදී මූල් ධර්ම විනාශ කරලා රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාගේ ඔහුගේ ආරක්ෂාව යට තියෙන මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ මේ බලව්‍යාපෘති ආරක්ෂා කරගන්න, මේ බලව්‍යාපෘතිය ගෙනියන්න ව්‍යස්තාමය දහංගට තමයි මේ ගසමින් ඉන්නේ. මොකද අපි හොඳටම දන්නවා රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂට මහා පොළොවේ බලයක් නැහැ. මහා පොළොවේ බලයක් නැහැ. ජනවරමක් දැන් නැහැ. ඒක ඉතාලි පැහැදිලි. අපි අභියෝග කරන පුළුවන් නම් ජනවරමක් තියලා පෙන්වන්න ඕක මොකෙන් හරි. අඩු ගානේ පළාත් පාලන ආයතන සියල්ල ඡන්ද තියන්න බලන්න පළාත් පාලන ආයතන කීපයක් ඡන්ද තියන්න. මොකද වෙන්නේ කියලා බලන්න. සත් ජනවරමක් නැහැ. බිම් මට්ටමේ ජනතා සහයෝගයක් නැහැ. මිනිස්සුන්ගේ ආණ්ඩුව ඇත්තරලා තියෙන රනිල්ට කොහොමත් තිබුණ නැහැ ජනවරම. රනිල් පෙරදිච්ච කෙනා. ඒ නිසා මේ පරණ ජනවරමෙන් ලැබිච්ච මන්ත්‍රීකම් ටික අහෝසි වුණාට පස්සෙත් ඒක නැවත පිහිටවලා ඒක හරහා මේ තමන්ගේ බල ව්‍යාපෘති ක්‍රියාවට නැගෙමට උත්සාහ කරමින් ඉන්නවා. මේක ඇත්තගත්තොත් මේ සිහි බුද්ධිය තියෙන කෙනෙකුට මේම ජාතිය අදහස් ඔලුවට එන්නෙම නැහැ. මේක කවුරු හරහා ගේන්න හැදුවත් අපි දන්නවා මේක පිටපස්සේ ඉන්න මහමොලකාරය රනිල් වික්‍රමසිංහ කවුරක් කෙනෙක් දැන් බලලා මේක දැම්මෙව්වට. ඒ නිසා හරි ගියොත් මේක මුට්ටිය දාලා මේ බලන්නේ, හරි ගියොත් හරි, වැරදුනොත් රනිල් වගේ කියන්නේ නැහැ මේකට. ඒ නිසා මේක ඉතා බරපතලයි. මේක පරාජිතපත් කරන්න ඕන. එසා ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය හැටියට අපි අනිවාර්යයෙන්ම මේකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණ මේ අපි අධිකරණයේදී මේක අභියෝගයට ලක් කරනවා. මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ව්‍යවස්ථාවේ මූලික පදනමට අනුව ජනවරමේ අයිතිය තියෙන ජනතාවට සහ ජනතාව දීපු ජනවරමක් නැවත දික් කරනවා නම් ඒක ජනතාවගෙන්ම අහන්න ඕන. ජනතාව තමයි ඒකට ඒ හැකියාව තියෙන ජනතාවට විතරයි. ජනතාව තිබු ජනවරමක් අඩු කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් වැඩි කරනවා නම් ඒක ජනතාවෙන් අහන්න ඕන එකක්. ඒ නිසා මේක ලීසින් කරන්න දෙන්න බෑ. ආණ්ඩුවට මේ ජාතිය ගේම් ගහලා, කැත ගේම් ගහලා, මේ ජාතිය දේශපාලන කුපාඩිකම් කරලා බලය තහවුරු කර ගැනීමට ඉඩ දී යුතු නෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය හැටියටත් අපි ජනතාව මිතුරු හැටියටත් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඉතා පැහැදිලිව. ඒ වගේම මේ උත්සාහය පරාජයටපත් කරන්න අපිට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි අනිවාර්යෙන් ගන්නවා. මොකද මෙවැනි දේශපාලන භාවිතාවක් අපේ රටේ තියෙන්න ඕනේ නැහැ. අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මේ අඳිමින් ඉන්නේ අපේ රටේ ව්‍යවස්ථා පැත්තක දාපු නිලධාරි බයවද්දපු ඒකාධිපති භූමිකාවට.
Eka patrin Ranil Wickremesinghe jahatyan tamange gelawimata me vinasa karapu aarthike sarita rata pawa dila jahatyantara moolya aramudulat ekka ekathawata ewillla thiyena. E ewit thinnet keti kalanawa punchi aranayak karagena me dawasa gewa gana eyata ikmanin janadhipati bima sandaha awashya parisare hada ganna. Enisa tani pudgalayekge janadhipati balaya wenuwen රටත් පාවා දීලා ප්‍රජාතන්ත්‍රවාදී අකමැක දාලා ඡන්ද පැත්තක දාලා ව්‍යවස්ථා වෙනස් කරලා පනත් වෙනස් කරලා මේ නටමින් යන්නේ ඒකාධිපති වන්නම නම් මේ නටමින් අදන්නේ ඒකාධිපති ගමකට නම් එක පරාජයවත් කිරීමක් කියම අපි සතුව තියෙනවා. ඒ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ප්‍රගතිශීලී බලවේග අනිවාර්යෙන් මේ රයිල් වික්‍රමසිංහ යන්න හදන ගමන නතර කළ යුතු තියෙනවා. අපි විශ්වාස කරන ඒ ගමන නවත්තන්න අපට පුළුවන්. ඒ සඳහා ජාතික ජන බලවේගයට හැකියාව තියෙනවා. Insa Ranil Wickremesinghe me karanulati nei me Ranil Wickremesinghe lata me panat wenas karme me jaate me vyavastha game gahanna vela tiyennema janawaramak nathi nisan janathawa innona nan paksha samajika innona nan chandadayaka innona nan egulan lesim thama chanda tiyenne api danna hondatama me welawa gattamat Ranil Wickremesinghe lata hari Mahinda Rajapaksha ta hari naththan degollu ekathu vela hari palath pahana ayathana dinanna puluwan nan apaw egulu chanda tiya ganna මේ ඡන්දේ තියන්නේ නැතුව ඉන්නෙම පළාත් පාලන ආයතන දිනන්න බැරි නිසා පරදින්න නිසා අපනේ තියෙන පරදින්න නිසා ඒගොල්ලෝ කියනවනේ මතක් ඔය දැන් කලින් තිබිච්ච රැල්ල බෑලා මාලිමාවට කියලා. ඉතින් අපි කියන් තියලා බලන්නකො. මාලිමාව රැල්ල අඩු වෙලා ඒගොල්ලන්ගේ රැල්ල වැඩි වෙලා නම් එහෙනම් දැන් ඉතින් ඡන්දේ තියන්න ඕනේ ඒගොල්ලෝ. එහෙම වෙලා නැහැ. එන්න එන්න මාලිමාව සමග සම්බන්ධ වෙන ජනතා බලවේග ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනවරමක් නැති ජනමර ගන්නත් බැරි මේ දුෂ්ට කණ්ඩායමක් මේ කූට කණ්ඩායමක් එතකොට කූට උපක්‍රම පාවිච්චි කරලා Tamanta කලින් ලැබිච්ච බලය එක පැත්තෙන් අනීතිකව අනිත් පැත්තෙන් ගත්තම සදාචාර විරෝධීව දිකට පවත්වා ගන්න උත්සාහ කරනවා නම් ඒ වෙනුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් එක පරාජයපත් කිරීම වාක්‍යම අපට තියෙනවා. ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොකද මේක ඉතාමත්ම නරක තමත් බරපතල කාරණයක්. ඒක පැත්තකින් අපේ රටේ ජාතික සම්පත් එක විකුණන විකුණමින් යනවා කියලාවත් නැතුව විදුලි බල මණ්ඩලයේ කෑලි 15කට කරලා විකුණන්න හදන තෙල් සංස්ථාව තෙල් සංස්ථාවේ තෙල් පිරුම් හාල් ටික ෆෙඩරේෂන් ටික 450ක් දෙන්න යනවා රටවල් තුනකට දැනටමත් 150ක් දුන්න චීන සිනෝපෙක් සමාගමට සා තෙල් සංස්ථාව විකුණන විදුලි බල මණ්ඩලයේ විකුණන විකුණන්න පුළුවන් හැම ජාතියෙම විකුණන දවස ගෙවා ගන්න ඒ අතර අනිත් පැත්තෙන් ගත්තොත් ණය ප්‍රතිඋගත කරන්න කියලා බැංකුව ටික විනාශ කරන්න හදනවා ජනතාවගේ පෙන්ෂන් එක ඒ අරමුදල් ටික කපන්න උත්සාහ කරමින් ඉන්නවා ETF EPF කපන්න උත්සාහ කරමින් ඉන්නවා ඒ සමේ ජනතාව සතු තියෙන දේවල් උදුරා ගනිමින් ඒව කප්පාදු කරමින් මේ පවුලක පුද්ගලයෙක්ගේ බලය වෙනුවෙන් මේ නටන නාඩගම ඊටම විකාර රූපී ඊටම කැතයි නින්දිතයි ඒ සමේ තක්කඩි වුණා පරාජිතපත් කළ යුතු තියෙනවා සාපි තාපහදලු කියනවා මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න අපි අධිකරණට යන ස්ථිරවම ඒ වගේම රයිල් වික්‍රමසිංහ මේ යන්න හදන ඒකාධිපති ගමන ස්ථිර ලෙසම අපි නවත්තනවා අපි එයා එන්නේ ජනාධිපතිවරයා එයා හිතන් ඉන්නවා නම් පළාත් පාංචන්තේ පැත්තට ජනාධිපතිවරයන් දිනන්න පුළුවන් කියලා අපි හිතනවා ඒක හේනියක් විතරයි රයිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දයක් තිබ්බත් ඒ ජනාධිපති ඡන්දෙන් රයිල් වික්‍රමසිංහයි එයාගේ ගෝල බලය ඔක්කොම පරාජිතපත් කරලා ජනතාවගේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි සමත් ඒකට අපි ලෑස්ති වෙනකත් අපි ආට අවධාරණ කළ කියන ගම තියෙන නිසා දේශපාලනේ යථාර්ථයට මුහුණ දෙන්නේ නැතුව ජනතාවගේ කැමැත්තට මුහුණ දෙන්නේ නැතුව රයිල් වික්‍රමසිංහ හදනවා නම් ව්‍යවස්ථාවක මන්ත්‍ර වලින් බලය රැඳී ඉන්න අපි ආට කියන ඉතිහාසය කියව ගන්න එහෙම ඉන් හදපු හැම පාලකයෙක්ම ජනතාව විසින් බිමට දැල්ලා තියෙනවා ජනතාව විසින් පරාජිතපත් කළ තියෙනවා ජනතාව විසින් දේශපාලන කුණු කුඩර දාලා තියෙන නිසා රයිල් වික්‍රමසිංහට හිමි වෙන්නේ දේශපාලන කුණු බක්කිය ඉතිහාසයේ කුණු බක්කිය එතෙන්ට වැටෙන වැඩ මේ කරමින් ඉන්නේ නිසා මේක නතර කරන්න ඕන මේ උත්සාහ කරන උත්සාහය ඒ කියන්නේ පළාත් පාලන ආයතන ඡන්දය තිලපත් කරගන්නවා වෙනුවට ඇත්තතරම් කාලයක් පවත්තන් යන්නයි විසිරිච්චව නැවත කැඳවන්නයි ඇමතිවරයෙක්ට බලය පවරන මට්ටමේ මේ ගේන සංශෝධනය අනිවාර්යෙන් පරාජය කළ යුතුයි පරාජය නිසා එක පරාජයපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න මේ කල් දාපු පළාත් මේ පවත්තන් නැතු වෙන පළාත් පාලන ඡන්දය පවත්වා ගන්න අපි කවුරුත් මැදිහත් වෙන එක නිලීම අපි ජනතාවෙන් කරනවා ඒ වෙනුවෙන් අපට කළ හැකි උපරිම මැදිහත් වීම කරන බවට අපි තා පැහැදිලිවම අපේ රට ජනතාවට සාධක වෙනවා. ආනේ මට මතකේ පොඩක් අමතක කරගෙන මට මොනවද ඉතින් දැන්
Etram teng didas dahate palat pan metiwarne di bisal palat pan sangkiawak Mahendra Rajapaksa kandeya bhotu dinagat. Obadanno kotram deki utte ma maharam wage tenaka ekolange laistur padekshepa unama ita passe ara vena kandeya swadena kandeya ma kulita aragena ekak dinagat. Insa tamai ekolu pahuge kale kiwe eka e dawasala pollellak damma dinonawa kiyala. Insa rate rate palat pan athara ling saathisha bahutrayeka Aiti e gulang sa bahapati le gulang kolam mana gatsa bahwa ge kat er ilang gata mantri rusam kiawa gatama te gulang wedding ngitia te e gatang isir latin ding e gulang teme palat palat teme sungar te pasi bimat teme raja baliat ek kartu tu karna raja baliat pawai cikal canda hatane antre bidwer latin sa bahapati le mantri rutamai tamang sa bahapati baliat pawai cikal badu bedan ne sa bahapati baliat pawai cikal la minisu genian ne wage dewal ne deng e wisrich bale ai hada gandu e kada pahuge kale mang kalin utki we bibido usaha daran usaha kara kan ne hita pusa bahapa dilata apa muka kari pati mat dila me aten la kriya kari kara gandu usaha kara kara gandu beri una ting awasan na turun purta me hada ne muka te mulu sa bahawa ma pahu pihit wala e sa bahawa ne wata pahot tangan te kaya bikan me kita mat narakai sa me kame takar de shepan la kriya marga me gandu kela. Rahim Wickremasinghe hitan evi diene, edi nedi kene, mewa kara gela wasi akken nemo kota mewa nuko te, me sabah badila tungo te nekko minisul te pavela tien, abe adu gana sabah badil te kama hansi kela hiteno, me sa ya hitan evi diene, ekak me ka kara gana evi ne, api kara gana dini ne, kita pehadili, kita kara gana evi ne, kita kara gana dini be, mona hito akusa te kwarak kanduna, iting ya hitano. Ia bagai kak kerama, tiga dini kerar, ia sabah betulah menteri uti ke, Rahim Wickremasinghe ini enggak ada kerawi kela, apa tamai, ya itu nih dia. Ting janata wagi prasna kama ya prasna nyojene kara netang api wakshali ngadakne api janata wim kuti perung hari jati gan bali wagi hari kartu tukara nima janata wim sa janata mulden prasna kawat api ani wari ma janata wim penin doni sa mi asya sumu wising sahana dar mi sahana aho seker bo janata wata sa dar ni tukara gan api ani wari ma di hati no penin no metan prasna tina ima dawi an dwi me Rahim Wickremasinghe lagi asamat kama ni. Ikan api Rahim Wickremasinghe, ke andu itu jahat antara mula ramadhan tekwe cek ketahuanuwa ya raja vidang kapan do? Raja vidang kapan orang kapan mana dia amati marli vidang kapan ne? Ya ke watain upadesha kangi vidang kapan ne? Iba beri keragan na asdar bodu janata lebena pratilaba tamai kapan? Ti ayan utamai me aluteng oya samurdi aluteng nama kerne kerla aluteng bautis makra asya semuanya. Ekasih mau katakan ara samudil pratila belab mengitu sal pol pamanak ekeng kapal etter ya samar jodhna karno nogele pene khatti mekta tu lak tin wangel ikrama yatta karni insa samudhi pratila ab netta muka kari pratila ab ya sahadar me lebi utu janata ab ekeng ayungu nama kalim pratila ab belababu janata ab alut teking ayungu nama tiya janata ab kalabale la tamang pratila ab labagan usaha karno dan tamatang laksa hatra kata vitrasan Abiya chana yela tino kela kena selan na insa prashna mika tung harsi ka prashna kene laksa gana ka prashna insa jana tawa aniwari kala bela utko shana karna im karan datuna im karna jana tawa teka pi aniwari mika laba di mika pela gena. Nah,
නෑ නෑ කිසි අවංක භාවයක් නෑ දැන් ඒගොල්ලෝ ඉන්නේ අර දෙලොවක් අතරනේ එතකට පොහොට්ටුවේ කට්ටිය දෙලොවක් අතරයි ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම පිළි අරගෙන වැඩ කරනකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ හැම පණතටම අත උස්සන්න වෙනවා හැම ක්‍රියාමාර්ගයකට සහාය දෙන්න වෙනවා එතකොට බිමින් විරෝධයක් වෙනවා හැබැයි බිමින් විරෝධයක් ආවට රනිල්ව දාලා යන්න බෑ මොකද මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ඇලුම් කරු රනිල් ඒ නිසා රනිල් එක්ක ඉන්නත් බෑ හැබැයි නොඉඳත් බෑ ඒසම දෙලොවක් අතර ඉන්නේ. ඒසම ඔය මහින්ද රාජපක්ෂේ කණ්ඩායමට වෙලා තියෙන්නේ රනිල් රනිල් එක්ක නැතුවත් බැරි, ඇතුවත් බැරි තත්ත්වයටපත් වෙලා තියෙන බලය ගැන මතක් වුණාම රනිල් ඕන වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම බිමට මුණ දෙන්න බෑ සමෘද්ධි කපලා බිමට ගියාම පාක්ෂිකයෝ කෑකෝ ගානවා. මොකද අපි හොඳටම දන්නවා සමෘද්ධි ලාභ ප්‍රතිලාභ ලැබුවාගේ විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ මහින්ද රාජපක්ෂට ඡන්දිය පුදවිය. ඒගොල්ලෝ කෑකෝ ගානවා. එතකොට අමාරුයි. එතකොට තමයි මේ පැත්තෙන් ඇවිල්ලා මේකට උදව් කරලා ඇමති මණ්ඩලයේ මේක දවක අනු ඇමති මණ්ඩලයේ අනුමත කරපු එකක් නෙවෙයි අනුමත කරලා බිමේ ජනතාව විශ්සෙනකොට නිකන් වොයිස් කට් එකක් දෙනවා අපිත් මේකට විරුද්ධයි කියලා. ඒවා ගත්තොත් එහෙම ඇත්ත ගත්තොත් ඒ වංචාවල් දේශපාලන වංචාවල් ඒවා නිකන් මිනිස්සු අන්දන්න කරන වැඩ ජනතාව දන්නවා ඒක ඇඳිල්ලක් කියලා. ඒගොල්ලෝ එහෙනම් කරන්නේ තමයි පාර්ලිමේන්තුවට පරද්දන්න එපා. පාර්ලිමේන්තුවේ කියන්නේ හැම යෝජනාවටම අත උස්සලා සම්මත කරන පොහොට්ටුවේ කට්ටිනේ කෙලියට ගිහිල්ලා අර බොරු කතන්දර කියලා වැඩක් නෑනේ. මේකෙන් පේන්නෙම දෙබිඩි චරිත බවට පත් වෙලා තිනවා. ඒගොල්ලන්ට මේ ක්‍රියාවලියේදී එකක් වෙනුවෙන් පෙනෙන්න බැරි. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද පත් වෙන්නේ? ආණ්ඩුව දැන් මේක වහලා ගහන්න යන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ තාමත් හරියට කියලා නෑ. මොකද්ද කරන්නේ? කොච්චර ප්‍රමාණයක් කරනවද කියලා නෑ. දැන් දවස් පහක් බැංකුව අහගෙන ඒගොල්ලෝ දැන් මේ කරි කරන්න යන්නේ. ප්‍රතිව්‍යුහගත කරනකොටම අපි කවුරුත් දන්නවා ඕක ඇතුලේ තියෙන එකක් ණය ගෙවීම කල් දා ගන්න ඕන දෙක කිසියම් ණය ප්‍රමාණයක් අපහරින්න ඕන. ඕකනේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ආණ්ඩුව කියනවා බැංකු වලින් කපන්නේ නැහැ කියලා. ආ බැංකු කපන්නේ නැත්නම් එහෙනම් මොකෙන්ද කපන්නේ? එහෙනම් විශ්‍රාම අරමුදල රජයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදලක් තියෙනවා ඒකෙන් කපනවාද? දා තොරතුරු තියෙනවා ඒක කපන්න යන්නේ කියලා කිසියම් ප්‍රමාණයක්. එමු නැත්තම් පුද්ගලිකන් සේවකයන්ගේ තියෙනවා සේවක අරසාදා කරමුදල, සේවක බාහාරකාර අරමුදල ඒවෙන් කපනවාද? ඒවෙන් කපන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා දැන් මේගොල්ලෝ මේක මොන හරි කපන්න ඕන. හැබැයි එන විරෝධය වළක්වා ගැනීමට ඇත්ත කියන්නේ නැතුව බොරු කී කී බොරු කී කී බොරුවෙන් රවට්ට රවට්ට උත්සාහ කරමින් යනවා. නමුත් ප්‍රතිවගත කරනවා නම් ඒ කියන්නේ මොනවද? ඒක නයි කල් දාලා ප්‍රමාණයක් කපලා තමයි කරගන්න වෙන්නේ. ඒ ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා දන ගැහුවට පස්සේ වෙන දේවල්. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ වැඩ කරන ජනාධිපතිකම ඔළුවේ තියාගෙන මූල්‍ය අරමුදලේ කොන්දේසලට අනු මිසක් මේ රටගෙන හිටලා නෙවෙයි. ඔව් කරන්න නැතිව කියන්නේ මේ දැන් ඒගොල්ලෝ කරන්න කියන්න කරන්න ඕනේ කරන්න ටිකන අපි මේ මේ සඳහා මෙන්න මේ ටික කරනවා. ඒක නොකිය කරන්න නැතිව කියන්නේ මොකද? දැන් මේක හංගන්නේ යන්නේ. ඒගොල්ලෝ අවංකයි නම් මේ කරන වැඩේ කාටවත් අනතුරක් නැත්තම් හානියක් වෙන්නේ නැත්තම් කෙලින් කියන්න පුළුවන් මේක කරන්න යන්නේ කියලා. නමුත් අපි දන්නවා එහෙම කියන්න බෑ. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම බැංකු වලට බලපෑමක් වෙනවා, ඊළඟට අරමුදල් වලට බලපෑමක් වෙනවා. ඒක නිසා අර බිය නැති ජනතාවගේ බය තුරන් කරන්න කරන්න නැති ಜಾති අවල කරන්නේ නැහැ මේ කරන්නේ නැහැ කියලා කියනවා. නමුත් කරන දෙය කියන්නේ නැහැ. ඉතින් පැහැදිලි මෙතන හංගල ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේක පැහැදිලිවම බැංකු වලට ජනතාවගේ අරමුදල් වලට බලපෑමක් සිද්ධ වෙනවාමයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.